පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ වසර 30ක පමණ කාලයක් පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. මෙම ගල් කොරිය හේතුවෙන් තම නිවාසවලට දැඩි අලාභහානි සිදුවන බවත් ගම්වාසීන්ට නිරන්තරයෙන් රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවත් ගම්වාසීන් චෝදනා නගනවා. මේ ගල් කුඩු අපේ ගෙවල් වලට එන අපේ විත්තිකු පුරලා තියෙනවා. පැහැදිලිව කියනවා අපරණ පොලිසිය ඍජු සම්බන්ධයි මේකට. අපරණ පොලිසිය විරුද්ධ වෙන්න දෙන්න. උගලිකව විරුද්ධ වෙන එක එක්කිනාට බැමිලින් දානවා, නඩු දානවා. ගලවඩ බුදු පිළිමයක් තියෙනවා, සිරස කඩලා දාලා තියෙන්නේ. බුදු පිළිමයට මීටර 10ක් නැහැ දුර. අක්කර ගානක් කඩලා තියෙනවා, හැම පැත්තෙම කඩලා තියෙනවා. අපරණ සම්පතක් මේක. මේ මිනිස්සු ඉල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි. සමන් හාල් පිටි මොකුත් නෙමෙයි ඉල්ලන්නේ. පාඩුවේ ඉන්න දෙන්න, ජීවත් වෙන්න දෙන්න. මෙම ගල්කොරියට යාබද භූමි භාගය ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. යාබදව පිහිටි පහේ ගල නම් ස්ථානයේ ගල්තලාවක ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමාවේද සිරස ප්‍රදේශය මුළුමනින්ම විනාශ වී ඇති ආකාරය අප කැමරාවේ සඳහන් වූයේ මේ අයුරින්. හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගල්කොරියේ හිමිකරුට වාසි සහගත ලෙස කටයුතු කරන බව පවසමින් ඊයේම ප්‍රදේශයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මිනිස්සු බය කරන පොලිසිය යන පැමිණිලා කරන යන බයයි මිනිස්සු. ඇයි කියනවා අර බාප්පලු මෙයා නෑදෑයලු මෙයාගේ නෑදෑයලු පාදීසලේකම් ක්ලාස්මේට්ලු අපිට දැනුත් ඇවිල්ලා පොලිසියෙන් කෝල් කරනවා අපිට පොලිසිය එන්න කියලා. දැන් ඒගොල්ල කියනවා අපිට දැන් අර අපි තුන්දෙනාත් ගැටෙන්න ගිය වෙනකොටම දිසාසියක් ඇවිල්ලා. එතකොට එහෙම උසාවි නඩු ගන්න අපේ කට උතර අපි පොලිසියෙන් අපේ කට උතර ගන්න බෑ නඩු ගන්න. එහෙම කොහොමද එකපාර නඩු ගන්න? එහෙම පුළුවන්ද කරන්න? වාහන අරන් පාර යන්න එපාලු. ගංජා කුඩු දාලා බලව අල්ලලා මාස තුනකට බලව හිරේ අරිනවා. මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපකල විමසුමකදී ඔහු සඳහන් කළේ එම සිද්ධිය අධිකරණ ක්‍රියාවලියක පවතින බවයි. එම ස්ථානය පිළිබඳව අදාළ පාර්ශව සමග නිරීක්ෂණ කටයුතු සිදු කර එහි ප්‍රගතිය අධිකරණයේ වෙත දන්වන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.